ගොඩක්කට ඉල්ලලා තිබුණා බජට් එකට ගැලපෙන එහෙමත් නැත්නම් අපිට අතේ තියෙන මුදලට ගන්න පුළුවන් ඉයර්බඩ්ස් දෙකක් හෑන්ඩ් ෆ්‍රී දෙකක් එහෙමත් නැත්නම් හෙඩ්සෙට් එකක් වගේ රිවිව් කරන්න ඒක ගැන විස්තර අරගෙන ඉන්න කියලා. ඉතින් ඒ හින්දාම මම හිතුවා මෙන්න මේ කෝන් ලගේ කෝන් කියන බ්‍රෑන්ඩ් එකෙන් එන එයාපෝඩ්ස් ප්‍රෝ වලට සමාන බජට් ඉයර්බඩ්ස් දෙක ඔයාලා වෙන වෙන රිවිව් කරන්න ඕනේ කියලා. ඉතින් මේ වෙනකොට මම මේක මිලදී අරගෙන තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි බලමු මේ එයාබඩ්ස් දෙක මොන වගේද, මේකේ ඇපියරන්ස් එක කොහොමද, ඒ වගේම මේකේ සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද, චාර්ජින් ටයිම් එක කොච්චරක් වෙනවද, අපිට කොච්චරලා මේකෙන් සින්දු අහන්න පුළුවන්ද, ඒ වගේම මේකේ ඇපියරන්ස් එක මොන වගේද, මේ හැම දෙයක් ගැනම අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් තාමත් මාස්ටර් ටෙක් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම පහල තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න, ක්ලික් කරලා ඊට එහා පැත්තේ තියෙන නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගත්තොත් මම මේ වගේ දාන වීඩියෝ සිග්මන්ටම ඔයාලා ගාවට නොටිෆිකේෂන් එකක් විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් වැඩි කතා බහ නැතුව ටක් කරලා බලමු මේ බොක්ස් එක අන්බොක්ස් කරලා මේ කෝන් බ්‍රෑන්ඩ් එකෙන් එන ඉයර්බඩ්ස් දෙක මොන වගේද කියලා. මුලින්ම බොක්ස් එක ගත්තොත් එහෙම මෙතන බොක්ස් එකේ කෝන් බ්‍රෑන්ඩඩ් කරලා තියෙනවා. ඒ වගේම මේකේ ජෙනුයින් ප්‍රොඩක්ට් එකක් කියලා මේගොල්ලන්ගේ මේ විදිහේ සීල් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම පොඩි ට්‍රාන්ස්පරන්ට් කවරයක් පිටිපස්සෙන් අපේ ලස්සනම ලස්සන AirPods Pro වගේ නිර්මාණය කරපු AirBuds දෙක බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන ෆීචර්ස් ටිකක් ගහලා තියෙනවා. මේකේ වයර්ලස් V5.0, ඒ වගේම HD sound quality, pop-up window, ඒ වගේම smart control කියලාත් ගහලා තියෙනවා. ඒ වගේම මේකේ විශේෂත්වය තමයි මේ AirPods දෙකට කේස් එකකුත් අපේ මේ පැකේජ් එක ඇතුළෙම මේගොල්ලෝ එවලා තියෙනවා. ඒ වගේම පැත්ත බැලුවොත් එහෙම මේ කෝන් ලගේ බ්‍රෑන්ඩින් එක බලා ගන්න පුළුවන් දෙපැත්තෙම. ඒ වගේම පිටිපස්ස බැලුවොත් එහෙම මේකේ තවත් රූපයක්, එහෙමත් නැත්නම් AirBuds කේසින් එක ඕපන් කරාට පස්සේ අපිට පේන විදිහ මෙතන පෙන්වලා තියෙනවා. ඒ වගේම මෙතනත් True Wireless Stereo Earbuds Pro කියලා මෙතන බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම සීරියල් නම්බර් එක, manufacturers වගේ විස්තර, ඒ වගේම බැටරි capacity එක කොහොමද, charging time එක කොහොමද, playing time එක කොහොමද, හැම දෙයක්ම මේ පැකේජ් එකේ පිටිපස්සේ ගහලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම බැටරි capacity එක බැලුවොත් එහෙම එක earbud එකකට මේ million powers 30ක බැටරි capacity එකක් තියෙනවා. ඒ වගේම මේකේ charging box එකට එහෙමත් නැත්නම් අපි earbuds දෙක දාන කේසින් එකේ million powers 300ක බැටරි capacity එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ earbuds දෙක පස්සයි වාරක් ෆුල් charge කරගන්න හැකියාව තියෙනවා මේ charging කේසින් එක හරහා. අපි බලමු මේක use experience එක මොන වගේ වෙයිද. ඒ වගේම මම මේක සතියක් විතර පාවිච්චි කරනකොට කියන්න මේක ඇත්තටම මේ කියලා තියෙන විස්තර හරිද වැරදිද කියලා. ඉතින් මේක ගැන වැඩි කතා කරන්න කලින් අපි ටග් ගාලා මේක unbox කරගෙන ඉමු. ඉතින් මේක unbox කරනකොට මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න හැකියාව තියෙන්නේ. මේ කේසින් එක පිටිපස්සට ඇදලා අපිට මේක unbox කරගන්න පුළුවන්. ඉතින් unbox කරාට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට අපේ packaging එක package කරලා තියෙනවා. අපිට බලා ගන්න හැකියාව තියෙනවා. මුලින් බැලුවොත් එහෙම මේක මේ කේසින් එක charge කරන්න එන wire එක අපිට දීලා තියෙනවා. මේක lightning cable එකක්. ඒ වගේම ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ earbuds දෙක මෙන්න මේ විදිහට ලස්සනට ඇසුරුම් කරලා තියෙනවා. ඉතින් මේක මාරම ලුක් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔරිජිනල් AirPods දෙකක ඇපියරන්ස් එක අපිට ගන්න පුළුවන් කිව්වොත් එහෙම හරියටම හරිය වගේම ටිකක් හොඳ weight එකක් තියෙනවා. ඉතින් මේක ගැන වැඩිපුර කතා කරන හින්දා මම මේක දැනට පැත්තකින් තියාගන්නවා. ඉතින් මේ විදිහට පැත්තකින් තියලා අපි බලමු ඊළඟට දීලා තියෙන අපේ කේසින් එකට එන cover එක මොන විදිහද කියලා. ඉතින් අතන මේක rubber cover එකක්. ඉතින් මේ cover එක ඇතුළේ අපිට extra earbuds කීපයක් දීලා තියෙනවා. ඔයාලට දැන් මේ පේන්නේ මේ earbuds. ඉතින් ඔයාලගේ කන් වල size එකට මේ earbuds change කරගන්න හැකියාව තියෙනවා. මොකද අපි හැමෝගෙම කන් එක size නෙමෙයිනේ. ඉතින් ඒ හින්දා මේ earbuds වලින් ඔයාලට මේකේ size එක change කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේකට පොඩි hanger එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ hanger එක අපි බලමු මේක පස්සේ අපි case එකට දාපුවම මොන වගේ appearance එකක්ද තියෙන්නේ, මොන වගේ look එකක්ද මේකට තියෙන්නේ කියලා. ඉතින් මේකත් මම දැනට මේ විදිහට පැත්තකින් තියාගන්නවා. ඉතින් මේ විදිහට අරගෙන මේකේ ඉයර්බඩ්ස් දෙක දිහා බැලුවොත් එහෙනම් මේක ඕපන් කරනකොටම මෙතන රතු කොළපාට ලයිට් එකක් ඉන්ඩිකේට් කරනවා. ඒ වගේම මේක ගත්තාම මාරම ලස්සන හුරුබුට් පෙන්වත් තමයි තියෙන්නේ. ඉතින් කනට දාගත්තාම මේකේ පොඩි ටික් සවුන්ඩ් එකක් එක්ක අපිට ඉන්ඩිකේට් කරනවා මේක ආ ඉයර්බඩ් එක පැලඳගෙන තමයි ඉන්නේ කියලා. ඉතින් ඒ වගේම මේකත් අපිට මේ විදිහට කරට දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉයර්බඩ්ස් දෙක අරනකොට මොළට පේනවා මෙතනින් අපිට පොඩි පොප්අප් එකක් පෙන්වනවා කනෙක්ට් වෙන්න තමයි යන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට පොප්අප් එකක් එක්ක ඇත්තම AirPods දෙක ගැන අපිට එක්ස්පීරියන්ස් එක ගන්න හැකියාව තියෙනවා. මේ වෙනකොට
හැම ඉයර් බඩ් එකකම 100% චාර්ජින් තියෙන වගේම කේසින් එකත් 100% චාර්ජින් කියලා තමයි අපිට පෙන්නුම් කරන්නේ. ඉතින් මේක අපිට පොඩි ටැප් එකකින් නැති කර ගන්න පුළුවන් මේ විදිහට යවලා අපිට හැකියාව තියෙනවා මේ ඉයර් බඩ්ස් දෙක අරගෙන මේ විදිහට කනේ පැනද ගන්න. ඉතින් කනේ පැනද ගන්නකොට පොඩි ටික් සවුන්ඩ් එකක් එක්ක අපිට බලා ගන්න පුළුවන් මේ පොඩි සවුන්ඩ් එකක් එනවා. ඉතින් මේ විදිහට කනේ පැනද ගත්තට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි අපිට බලා ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ කේසින් එක චාර්ජ් කරන්න තියෙන්නේ අපිට ලයිට්නින් කේබල් එක ගහලා ඒ ලයිට්නින් කේබල් එක හරහා තමයි මේ කේසින් එක චාර්ජ් කරන්න තියෙන්නේ. ඒ වගේම මේකේ ඉයර්බඩ්ස් දෙක චාර්ජ් වෙන්නේ මෙන්න මේ කේසින් එක හරහා. ඉතින් මේක තමයි ඇත්තටම තියෙන ඇපියරන්ස් එක. ඉතින් අපි මේකේ සවුන්ඩ් ක්වොලිටි එක බලුවොත් එහෙම. ඉතින් මේ වෙනකොට මම YouTube යූස් කරන හින්දා මම YouTube වල song එක play කරලා බලන්නම් මේකේ සවුන්ඩ් ක්වොලිටි එක මොන වගේද කියලා. මේකත් මගේ first impression එක. ඉතින් මේකේ සවුන්ඩ් ක්වොලිටි ගැන කතා කරොත් එහෙම ගොඩක්ම හොඳ ලවුඩ්නස් සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. හොඳ ලොකු ශබ්දයක් තියෙන, කියන්නේ හොඳ ලවුඩ්නස් ඉයර් බඩ්ස් දෙකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේකේ බේස් පැත්ත ගත්තොත් එහෙම ගොඩක්ම හොඳට බේස් වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඉයර් බඩ්ස් දෙක ටක් ගාලා ෆෝන් එකකින් අයිඩෙන්ටිෆයි කරගන්නවා කියලාත් අපිට කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම AirPods original දෙකක් යූස් කරලා තියෙනවා. ඉතින් ඒකේ ගන්න පුළුවන් ෆීලින් එක අපිට ඇත්තටම මේ ඉයර් බඩ්ස් දෙක හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම බේස් ක්වොලිටි එක මොකද මේක මම ඔයාලත් එක්ක ලයිව් ටෙස්ට් කරන හින්දා ඔයාලට පේනවා. මේ වෙනකොට මගේ ෆෝන් එකේ song එක play වෙනවා. ඇත්තටම sound quality එක මාරන clear ඒ කියන්නේ noises මුකුත් නැහැ. ඇත්තටම මේකේ noise cancellation capability එක පවා තියෙනවා. ඉතින් මම හිතනවා මේ මුදලට ගන්න පුළුවන් හොඳම earbuds දෙක තමයි මේ කෝන්ලගේ කෝන් branded විලා එන මෙන්න මේ True Wireless Stereo Earbuds Pro කියන earbuds දෙක. ඉතින් මේ විදිහ තමයි ඇත්තටම මේකේ sound quality එක ගැන කතා කරන්න තියෙන්නේ. ඇත්තටම හොඳ sound quality එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද මේක මාර විදිහට මම හිතුවට වැඩිය ඇත්තටම මේක මම හිතපු features වලට වැඩිය හොඳ features මේක බලා ගන්න හම්බුණා. මම ඇත්තටම හිතුවේ නැහැ මෙච්චර හොඳ sound quality එකක් මේකෙන්. හැබැයි මේකේ bass quality එක sound quality එක ඇත්තටම හොඳ මට්ටමක තියෙනවා. ඉතින් අපි මේකේ casing එකත් මේක දාලා බැලුවොත් එහෙම මම හිතන මේ casing එකත් එක්ක එන හින්දා ඇත්තටම මේක ගන්න මුදලට ගොඩක්ම වටින earbuds දෙකක් වෙයි කියලා. මොකද සාමාන්‍යයෙන් ඉයබඩ් දෙකක් මිලදී ගන්න කියපුවාම සාමාන්‍යයෙන් සැලකිය යුතු මුදලක් වෙනවා. හැබැයි මේකේ කේසින් එකයි මේ හැම කේබිලිටි එකක් එක්කම, ඒ කියන්නේ ඇත්තම ඔරිජිනල් AirPods Pro එකක තියෙන හැම ෆීචර් එකක්ම වගේ මේකෙත් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම කේසින් එක මාරම හුරු බෝඩි කේසින් එකක්. ඉතින් මාර ලස්සනයි, ඒ වගේම මාර ෆීලිං එකක් තියෙනවා, හොඳ ලුක් එකක් තියෙනවා. මම හිතනවා මේ මුදලට ගන්න පුළුවන් හොඳම ඉයබඩ්ස් දෙක තමයි මේ ඉයබඩ්ස් දෙක කියලා. ඉතින් මේක ඔයාලා යූස් කරනවද? යූස් කරනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද? බැටරි ලයිෆ් එක කොහොමද? මේ දේවල් ගැන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මම මේක සතියක් විතර යූස් කරලා ඔයාලට කියන්න මේකේ මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද මට හම්බුනේ, ඒ වගේම මේකේ බැටරි කැපැසිටි එක මේ කියන තරම් තියෙනවද? එහෙමත් නැත්නම් ඊට වැඩිය අඩුද? එහෙමත් නැත්නම් මේකේ සවුන්ඩ් ක්වොලිටි එක මොන වගේද? හැමතිස්සෙම එකක් ඩිස්කනෙක්ට් වෙනවා, එකක් කනෙක්ට් වෙනවා, මේ වගේ ප්‍රශ්න තියෙනවද? මේ හැම දෙයක් ගැන මම සතියක් විතර මේක යූස් කරලා ඔයාලට ෆීඩ්බැක් එකක් දෙන්න. ඉතින් මේක ඔයාලා දැනටමත් යූස් කරනවා නම් අනිවාර්යයෙන් ඔයාගේ අයිඩියා එක, එහෙමත් නැත්නම් ඔයාලගේ ෆීඩ්බැක් එක මේක ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේකේ මිල ගණන් දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ කමෙන්ට් එකේ රිප්ලයි එකක් විදිහට මේකේ මිල ගණන් ඔයාලට සඳහන් කරන්න. ඉතින් මම හිතනවා මේ ඉයර්බඩ්ස් දෙක ගැන, එහෙමත් නැත්නම් මේ කෝන්ලා බ්‍රෑන්ඩ් කරලා එන ඉයර්බඩ්ස් ස්ටීරියෝ ඉයර්බඩ්ස් ප්‍රෝ ගැන හැමදේම ඔයාලට දැන් තේරෙනවා ඇති. ඒ වගේම හැමදේම පැහැදිලි ඇති කියලා. ඉතින් මේකේ යූසර් ෆීඩ්බැක් එක මම අනිවාර්යයෙන් දෙන්නම් සතියකින් විතර. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන මාස්ටර් ටෙක්ව තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරගෙන ඊට හැපෙන තියෙන නොටිෆිකේෂන් බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අන්බොක්සින්, ඒ වගේම තාක්ෂණික ලෝකයේ අලුතින් විස්තර ගොඩක් එක ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙනවා. Thank you.